Noise cancelling on. අයිබෝන් අද අපි කතා කරමු Huawei FreeBuds 3 ගැන. ඔයා මේක තුලන්නේ SRG Crypt channel එකේ ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඔයා තාම අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් දැන්ම පල්ලෙහාට රතුපාට subscribe button එක click කරලා එකතු වෙන්න. එතකොට ඉස්සරහට මේ වීඩියෝ සංඛාරම ගෙන ගන්න පුළුවන්. අපි පටන් ගමු unboxing එකෙන්. අපිට මේ විදිහට Huawei FreeBuds 3 එකේ box එක බලා ගන්න පුළුවන්. අපිට හැකියාව තියෙනවා මේ විදිහට box එක unbox කරගන්න. box එක තුල අපිට මුලින්ම බලා ගන්න හම්බෙනවා මෙන්න මේ විදිහට Huawei FreeBuds 3 casing එක ලැබිලා තිනවා. මේක මම මේ විදිහට අතර අරගන්න. මේක දෙපැත්තෙන් polythene covers තියෙනවා. මම මේව ඉවත් කරගන්න. මේක මම දැනට පොඩ්ඩක් side එකෙන් තියන්න. අපිට තවදුරටත් Huawei AI Life කියන මේ app එක download කරගන්න පුළුවන් ඉතින් QR code එකක paperwork එකක් බලා ගන්න හම්බෙනවා. ඒත් එක්කම තවදුරටත් අපිට user guide එකක් warranty card එකක් මේ වගේ දේවල් අපිට බලා ගන්න හම්බ වෙනවා. තවදුරටත් box එක ඇතුලේ USB type C cable එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ප්‍රධාන විදිහම අපිට box එකත් එක්ක මෙන්න මේ දේවල් තමයි ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපිට වෙළඳපොලේ buds රුපියල් 10000 ඉඳගෙන 60000 දක්වා විතර බලා ගන්න හම්බ වෙනවා. නමුත් Huawei Buds 3 කියන එක ආසන්න වශයෙන් රුපියල් 35000ක් 36000ක් විතර මුදලකට ශ්‍රී ලංකාවේදී මිලදී ගන්න හැකියාව ලැබෙනවා. මේකත් සැලකිල්ලට අරගෙන අපි යමු වීඩියෝ එකට. ඩිසයින් එක ගැන කතා කරද්දී ප්‍රධාන විදිහම බඩ් එක සකස් කරලා තියෙන ප්ලාස්ටික් වලින් මේ කිසිම විදිහට කන ඇතුළට යන රබර් කොටසක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද සමහරකට මේකට හේතුවක් වෙනවා ඇත්තේ බොහොමයක් දෙනෙක් මේ විදිහේ බඩ්ස් වලට කැමති නැති නිසා. කොමනත් අපිට ගොඩක්ම පහසුවෙන් මේක අපේ කනේ රඳව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක බැලූ බැලමට වැටෙයි කියලා හිතුණාට ඇත්තටම හොඳින් අපේ කනේ රැඳෙවිලා තියෙනවා. ඒක නිසා අපි එක්සයිස් කරත්, ජොගින් කරත් මේක වැටෙයි කියලා අපිට බය වෙන්න හේතුවක් නැහැ. ඒත් එක ගොඩක්ම අඩු බරක් තමයි මගේ කනට ෆීල් වෙන්නේ. සමහර කාලකට මේක මට කනේ දාගෙන ඉන්නවාද කියලා හිතන්න අමාරු තරමට ගොඩක්ම අඩු බරකින් FreeBuds 3 design කරන්න Huawei ආයතනයට පුළුවන් වෙලා තියෙනවා. බඩ් එකේ සයිඩ් එක අපිට මයික්‍රොෆෝන් එකක් බලා ගන්න හම්බෙනවා. ඒත් එක්කම තවත් sensors කීපයක් බලා ගන්න හම්බෙනවා. බැලූ බැලමට design එක අමුතු ලස්සනකුත් තියෙනවා. නමුත් අපිට දකින්න හම්බෙන වෙනත් බඩ්ස් වලට වඩා යුනික් ඩිසයින් එකක් මේ Huawei බඩ්ස් වල තියෙනවා කියොත් අනිවාර්යම නිවැරදි. ඒ වගේම මේකේ කේසින් එක ගැන කතා කරත් මේ කේසින් එක ඇත්තටම යුනික්. අපිට මේ වෙද්දි වෙළඳපොලේ දකින්න හම්බෙන හැමම කේසින් එකක් වගේම බලා ගන්න හම්බෙන්නේ ඍජු කෝණස් රැඩේකින්. හැබැයි FreeBuds 3 එකේ කේසින් එක රවුමට වගේ බලා ගන්න හම්බෙනවා. කෙනෙක්ට හිතන පුළුවන් මේක ටිකක් අපහසුයි කියලා. ඇත්තරම නැහැ. අපි මේක සාක්කුවක දාගෙන ගියත් ගොඩම පහසුයි. මොකද අපිට ඕනම පැත්තකට දාගන්න පුළුවන් මේක රවුම් විදියට තියෙන නිසා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව පුංචි පොකට් එකක් වුණත් පහසුවෙන් මේක දාගෙන යන්න හැකියාව තියෙනවා. මේ විදිහ බඩ්ස් ගැන කතා කරද්දී ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙන නොයිස් කැන්සලේෂන්. ඔව්. මේ Huawei Buds 3 එකේ අපිට ඉන්ටෙලිජන්ට් නොයිස් කැන්සලේෂන් බලා ගන්න හම්බෙනවා. මේක විදිවසින් කිරින් A1 කියන chip set එක. මේ කිරින් A1 එක ගොඩාක් features ඇවිල්ලා තියෙනවා. මේ noise cancellation mode එකේ මම මේ වෙද්දි fan කෙනෙක් වෙලා අවසන්. මොකද හේතුව අපිට ගොඩක්ම පාවසෙම එක බඩ් එකක් උඩ double tap කරලා මේ noise cancellation mode එක active කරගන්න පුළුවන්. අපි ඉදිරියට ජීවිතේ ගොඩක් ගෝසාව තියෙන තැන් වලින් යනවා. අපි travel කරද්දී, අපි පාරේ යද්දී, ඒ වගේ විවිධ තැන් වලදී අපිට විවිධ ගෝසාවල් අහන්න දකින්න ලැබෙනවා. නමුත් අපිට මේ නොයිස් කැන්සලේෂන් මෝඩ් එක අරා හැකියාව තියෙනවා අපේ බඩ් එක පාවිච්චි කරලා අපිට ඇහෙන ගෝසාව ගොඩක් දුරට පාලනය කරන්න. ඒ වගේ මේ වගේ බඩ්ස් අප් පාවිච්චි කරලා තියෙන ලොකම ගැටලුව තමයි මේකේ තියෙන මයික්‍රොෆෝන් එක අපේ කනට කීට්ටුවෙන් තියෙන එක. දැන් මේ FreeBuds 3 එක බර්න් සෙන්සර් කියලා සෙන්සර් එකක් ලැබෙනවා. මේ සෙන්සර් එකත් එක්ක මේ බඩ්ස් වලට හැකියාව තියෙන අපේ වොයිස් එක හරියට කැප්චර් කරගන්න. ඒ වගේ මේ බඩ් එක ඇතුලේ තියෙන ඩිසයින් එකත් එක්ක මේකට හැකියාව තියෙනවා අපි කතා කරන දේ සුළඟෙන් බාධාවක් නොවි නොයිස් එකක් හැදෙන්නේ නැතුව ගොඩක් ක්ලියර් විදිහට අරගන්න. මේකත් එක්ක අපි කෝල් එකක් ගන්නවනම් මේ බඩ්ස් පාවිච්චි කළා ඇත්තටම අනිත් කෙනාට ගොඩක් ක්ලියර්. සාමාන්‍යයෙන් මම නිවසේදීගෙනම කෝල් එකක් කරගන්නා වගේ අත්දැකීමක් තරමක් ഘോഷාකාරී පරිසරක ඉඳගෙන තරගන්න හැකියාව ලැබීම තියෙන විශේෂත්වයක්. ඒ වගේම සවුන්ඩ් ක්වොලිටි ගැන කතා කරොත් ඇත්තටම ගොඩක් සතුටු වෙන්න පුළුවන්. බේස් එක ගොඩක් හොඳයි. ඒ වගේම සවුන්ඩ් වල ඩීටේල්ස් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් හරියටම මම ආස කරන විදිහට මේ දෙකම තියෙනවා.
ඒවගේ වොලියුම් රේන්ජ් එක ගැනත් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අපි ගොඩක් ගෝසාකාරී පරිසරයකදී දුනත් අපිට ගොඩක් හොඳ සවුන්ඩ් එක ෆීල් වෙන විදියට මේ FreeBuds 3 එක ඩිසයින් කරලා තියෙනවා. ඒක නිසා මම හිතන සවුන්ඩ් ක්වොලිටි එක ගැන මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කියලා. අපිට මේ බඩ්ස් දෙක චාර්ජ් කරන්න අවශ්‍ය මේ දෙක කේස් එක ඇතුළට දාන්න පුළුවන්. අපිට උඩම පාසු USB Type-C port එක කරා USB කේබල් එක පාවිච්චි කරලා චාර්ජ් කරන්න පුළුවන්. නැත්නම් වයර්ලස් චාර්ජ් එකක් උඩ තියලා චාර්ජ් කරන්න පුළුවන්. මේ විදිහට කරන එක චාර්ජ් එකකින් අපිට පැය 4ක් දක්වා මේ බඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම දැන් කේස් එකෙත් බැටරියක් තියෙනවා කියලා. මේ බැටරිය පාවිච්චි කරලා තවත් 4 වතාවක් විතර අපිට මේක චාර්ජ් කරන්න පුළුවන්. ආසන්න වශයෙන් ඔක්කොම එකතු කරද්දී පැය 20ක විතර කාලයක් එක චාර්ජ් එකකින් අපිට මේ බඩ්ස් දෙක පාවිච්චි කරන්න පුළුවන්. වෙළඳපොළේ තියෙන අනිත් බඩ්ස් ඔක්කොම එක කම්පෙයා කරද්දී මම හිතනවා මේකේ සෑහෙන විශාලයි කියලා. ඒක නිසා පැහැදිලිවම FreeBuds 3 ඕනම විදිය කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්න පුළුවන්. Huawei AI Life application එකට Google Play Store එකෙන් download කරන්න පුළුවන්. මේකත් එක්ක ගොඩක් පහසුවෙන් ඔයාගේ තියෙන FreeBuds connect කරන්න හැකියාව තියෙනවා. ඔයාගේ iPhone එකක් තිබ්බත් ගොඩක්ම පහසුවෙන් Bluetooth තරම මේක connect කරන්න පුළුවන්. ඔයා මේ application එක පාවිච්චි කරනවා නම් මේ app එකේ වෙන වෙනම වම් පැත්තේ සහ දකුණු පැත්තේ මේ buds වල තියෙන battery life බලා ගන්න හම්බෙනවා. ඒත් එක්කම case එකේ කොච්චර battery එකක් තියෙනවද බලා ගන්න පුළුවන්. මම කලින් කතා කරපු noise cancellation mode එක අපිට manually turn on off කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මම කලින් කිව්ව විදිහට එක පැත්තට double tap කරලා noise cancellation mode එක on off කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට double tap කරලා අපිට සින්දුව ඊළඟ එකට මාරු කරන්න හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට shortcuts වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට අවශ්‍ය නැහැ එක පැත්තක් double tap කරාට පස්සේ ඔයාගේ voice assistant launch වෙන විදිහට හදන්න පුළුවන්. අනිත් පැත්ත double tap කරාට පස්සේ සින්දුවක් නතර වෙන විදිහට හදන්න පුළුවන්. මේ විදිහට අපිට අවශ්‍ය විදිහට shortcuts වෙන manage කරන්න හැකියාව තියෙනවා. ඉතින් අද මම කතා කරේ අලුත්ම Huawei FreeBuds 3 ගැන. ඔයා මොකද හිතන්නේ කියලා මතකෙතු පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මම මේ වීඩියෝ එකේ පිටර ලයික් එකක් දාලා මේ වීඩියෝව නොදන්නේ නැති දැනගන්න මතකෙතු ෂෙයා කරන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකක් හැම වෙලක ඔයගල හැමෝටම සුබ දවසක්.